දැනට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ වර්තමාන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පරස්පරයි ආකෘතිය වෙනස් වෙලා තිබුණත් එහි අන්තර්ගතයන් වෙනස් ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා නීතියක් නැති රටක් කියන්නේ ඔබතුමා කියන්නේ කොයි රටක් ඉන්දියාවේ නැද්ද ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමේ මුවාවෙන් ජනතාවට තොරතුරු දැන ගැනීමට හා අදහස් පළ කිරීමට ඇති අයිතියට සීමා පනවන වගන්ති ඇතුළත් කරමින් සම්මත කිරීමට සූදානම් වන බවට පසුගිය කාල සීමාවේ බරපතල විවේචනයක් එල්ල වූ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත අධිකරණ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කෙටුම් පත ඉදිරිපත් කරමින් කියා සිටියේ විවේචනයට ලක් වූ කරුණු රැසක් සංශෝධනය කර කෙටුම් පත ඉදිරිපත් කළ බවයි 1979 දී తాවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කරගත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මෙවන විට මෙරට ක්‍රියාත්මක වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර ඉදිරියේ එහි ප්‍රතිපාදන පසුගිය කාල සීමාවේ දැඩි විවේචනයට ලක් වුණා. එහිදී නැගුණ ප්‍රධාන විවේචනය වූයේ දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදී වැළැක්වීමේ නීති මගින් ජාත්‍යන්තරයේ පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන් කඩවන බවයි. මේ විවේචනයට පිළියමක් ලෙස රජය අලුත් ත්‍රස්ත විරෝධී පනත් කැටුම් පතක් සකස් කළ අතර පසුගිය මාර්තු මාසයේ 22 වනදා එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. නමුත් එම කැටුම් පත මගින් ත්‍රස්තවාදය මර්ධනය කරන බවෙන් ජනතාවට තොරතුරු දැන ගැනීමටත් අදහස් පළ කිරීමටත් ඇති මූලික අයිතිය පවා කඩවන බව පාර්ශ්ව ගණනාවක් පෙන්වා දුන්නා. ත්‍රස්තවාදය පිළිබඳව පැවති පුළුල් වර්ධන නිරූපණයේ හේතුවෙන් විරෝධතාවයකට සහභාගී වන අයෙකුට එරෙහිව පවා ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාවක් ලැබීම සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර රඳවා ගැනීමේ නියෝග ලබා දීමට පොලිසියට බලතල ලබා දීම ඇතැම් වගන්ති වඩාත් පුළුල්ව සැලකීමේදී මාධ්‍යට එරෙහිවත් ත්‍රස්තවාදී චෝදනා යටතේ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව ලැබීම වැනි බරපතල කරුණු කරනාවක් එහිදී මතුවුණා. මේ කරුණු පෙන්වා දීම හැඹුවේ රජය කෙටුම් පත නැවතත් සංශෝධනය කිරීමට තීරණය කළ අතර නව කෙටුම් පතක් පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා ගැසට් කළා. අධිකරණ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එම පනත් කෙටුම් පතයි. පවතින නීතියත් එක්ක මම කියන්නේ පාපොච්චාරණය මත චූදිතයන් වර්ධකරුවන් කිරීමේ හැකියාව මේක පනතෙන් ඉවත් කරලා ඒ සම්බන්ධවත් සාමාන්‍ය සාක්ෂි නීතිය බලපාන විදිහට තමයි හදලා තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි ආරක්ෂක ඇමතිවරයාට තමයි දැන් පවතින නීතියේ බලතල තිබෙන්නේ රැඳවුම් නියෝග ඩිටෙන්ෂන් ඕඩර්ස් නිකුත් කරන්න. එතකොට මාස 3ක් දක්වා පුළුවන් තව දික් කරන්න පුළුවන් විදිහට තියෙනවා. එතකොට අපි අර කලින් පනතේදී යෝජනා වෙලා තිබුණා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ බලය දෙන්න ඕන කියලා. අපි ඒ පිළිබඳවත් සලකා බලලා විචන සලකා බලලා තීන්දුවක් ගත්තා ඒ බලය ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් නිලධාරියෙකුට දෙන්න ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාට තමයි මේ බලය තියෙන්නේ. එතකොට ඔහු සෑහීමකටපත් වෙනවා නම් පොලිස් ප්‍රතිවරයා ඉදිරිපත් කරන කරුණු අනුව මාසයක කාලයක රැඳවුම් නියෝගයක් දෙන්නට පුළුවන්. මාසෙන් ඔබට යෙදික් කරන්න ඕන නම් මහේස්ත්‍රාත්තුමාගේ අනුමැතියට යටත්ව තමයි ඒක කරන්න පුළුවන්. ඒ අනුව අධිකරණ ක්‍රියාවලියට සියලු ක්‍රියාදාමයන් යටත් වන ආකාරයට තමයි තිබෙන්නේ. අර මුලදී ඩිටෙන්ෂන් ඕඩර් එක දුන්නත් ඒකත් මහේස්ත්‍රාත්තුමාට ඒක ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නත් ඕන. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා මේ උදවිය පිළිබඳව නිරීක්ෂණ කටයුතු කරන්නත්. තුන්වෙනි කාරණේ විදිහට ත්‍රස්තවාදී කියන එකට අර්ථ නිරූපණයක් තිබුණේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්න වෙලා තිබුණේ. එතකොට මේ ත්‍රස්තවාදී කුමක්ද කියන එකට ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ඩෙෆිනිෂන් එකක් අර්ථ නිරූපණයක් නැහැ. දැන් ඇමරිකාවේ තියෙන ඒගොල්ලන්ට ගැළපෙන එකක් ඉන්දියාවේ තියෙනවා. දල වශයෙන් ගත්තොත් මහා බ්‍රිතාන්‍යයේ තියෙන අර්ථ නිරූපණයට සෑහෙන දුරකට සමාන එහෙත් මහා බ්‍රිතාන්‍යයේ තියෙන තරමට දරුණු නැති ආකාරයට ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද එක කොටසක් අපි ඒකෙත් අයින් කරා. මහා බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විරෝධී පනතේ තියෙන විදිහට ගත්තොත් ඕනෑම සංවිධානාත්මක අපරාධයක් ත්‍රස්තවාදී අපරාධයක් විදිහට ඒකේ සලකන්න පුළුවන්. අපි ඒ කොටස අරගෙන නෑ අනිත් කොටස් මේකේ ඇතුළත් වෙලා තියෙනවා. ඒකනේ ඉරඳ පයංගරවාද තඩ ගැටමුම් දැනට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ වර්තමාන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පරස්පරයි. ආකෘතිය වෙනස් වෙලා තිබුණත් එහි අන්තර්ගතයන් වෙනස්. මේ රටේ අහිංසක මිනිස්සුන්ට තමයි මෙහි බලපෑම ඇති වෙන්නේ. මේ පනත පිළිබඳ ජනතාව තෘප්තිමත් නැහැ. ඔබලා ගේන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන අය අක්‍රිය කරන්න අලුත් සැලැස්මක්. මේක කොണ്ട് වන්දදම් ත්‍රස්තවාදයේ වැළැක්වීම සඳහා නීතියක් නැති රටක් කියන්නේ ඔබතුමා කියන්නේ කොයි රටක් ඉන්දියාවේ නැද්ද භයංකරවාද චඩචට්ටම් இல்ல නාඩුගල්ල මිරිකුවි
ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හැම රටකම තියෙනවා. නමුත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව ඉතා ම්ලේච්ඡ ලෙස විනාශයට ලක් කරලා. ඒත් වෙනත් රටවල ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතමගින් ඒ තුල සිටින ජනතාව සහ අනිකුත් ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ. අන්ද අලිපු නඩකවිලියේ ප්‍රභාකරන් දොරයප්පා හින්දු කෝවිල ඇතුළේ මැරුවේ මේ පනත නිසාද? දෙමළ නායකයෝ 100කට වැඩිය ප්‍රභාකරන් මරලා දැම්මේ මේ පනත නිසාද? දෙමළ සමාජයට නායකත්වය දෙන්න පුළුවන් මිනිස්සු හිටියා. ඔබ දන්නවා ලක්ෂ්මන් කදිරගාම වගේ ලෝකයේ පිළිගත් නායකයෝ මේ රටේ අගමැති වෙන්න පුළුවන් ජනාධිපති වෙන්න පුළුවන් නායකයෝ මේ රටේ හිටියා. ඒ ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා මරලා දැම්මේ කවුද කියලා ඔබතුමා දන්නවද? ඒ අමිර්තලිංගම් කවුද ඝාතනය කරලා දැම්මේ? නීලන් තිරුචෙල්ලම් වගේ කවුද මරලා දැම්මේ? දලදා මාලිගාවට බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරලා අර කාත්තන් කුඩියේ මුස්ලිම් මිනිස්සු මරපු ඔක්කොම තමුන්නාන්සේ අනුමතයි. ඒ ඔක්කොම අනුමතයි. ප්‍රභාකරන් ආපසු හැරලා බලන්න ප්‍රභාකරන් ඉන්න කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 22 දෙනෙක් නියෝජනය කළා. ඒ කාලේ ඔබ කියන විදියට තන්දෙ සෙල්වා අවිහිංසාවාදීව උද්ඝෝෂණ කරනකොට මර ප්‍රහාර එල්ල කළේ කවුද? කන්තලේ දෙමළ ගොවීන් 154 දෙනෙක් සිංහල ජනතාව මරණ දැම්මේ පොලිසිය බලාගෙන ඉඳි. ඒ මොහොතේ ගොවීන් අතේ ආයුධ තිබුණද? වැලිකඩ බන්දනාගාරයේ සිරකරුවන් මරණ දැම්මා. කුට්ටමනීගේ ඇස්ගලවල ගත්තා. එතකොට රටේ තිබුණ ත්‍රස්ත පනත තියාගෙන නේද මේ දේවල් කළේ? මේ පොළවේ කී දෙනෙක් මේ විදියට මරණ දැම්මද? යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බා. මේ තරම් අපරාධ මනුෂ්‍ය ඝාතන සිදු වෙති. ඔබතුමා නිදාගෙනද හිටියේ? අනාගත පරම්පරාවට බලෙන් ආයුධ දෙන්න එපා. පහුගිය කාලේ අරක වුණා මේක වුණා කියලා ලයිස්තු පෙන්නනවා. ඔයාලා කී දහහක් නම් මරණ දැම්මද? බාහිර වෙච්ච අයට මොකද වුනේ? අදයි චොලංග ටයර්සේ බාර වුණා 12800 ගානක්. ඒ සියලුම සංඛ්‍යාව පුනරුත්ථාපනය කරලා සමාජගත කරලා තිනවා. ඒගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා. දැන් මෙතුමා නම මේ 50 ගණන් වල කරද්දී මම මේ නිදාගෙනද හිටියේ කියලා. 50 ගණන් වලදී වෙන ඒවා ගැන මම දන්නෙත් නැ මං ඉපදිලත් නැ. මට ඒක අදාළ නැ. දැන් වෙච්ච දේවල් අපි දන්නවා. ඔබතුමාට වැඩිය හොඳින්. ඒත් ආණ්ඩුවට මොකක් හරි කරන්න කිව්වත් ත්‍රස්තවාදී කරන්න එපා කිව්වත් ත්‍රස්තවාදී විදිහට හඳුන්වනවා. විරුද්ධ දේශපාලන මතධර්ම මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ඊත රචකයන් පහුගිය කාලේ ත්‍රස්තවාදී පනතයට දෙයත් අවුරුදු ගණක් රඳව मर्दने प्रश्न